අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය නව වසරේ පළමු වාරේ පාසල් අධ්‍යයන කටයුතු හෙටින් නැරඹෙයි තුන් මාසකට පසු පෙර පාසල් හා දිවාසුරකු මධ්‍යස්ථානත් හෙට සිට විවෘතයි බස්නාහිර පළාතේ සහ හුදකලා ප්‍රදේශවල පාසල් තව දුරටත් වසා තැබෙයි ජීවිත තර්ජනයක් ගැන හරින්ගෙන් පොලිස් ප්‍රතිට ලිපියක් හරින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මම පෙනී ඉන්නවා සජිත් කියයි රටට සාපයක් උනේ හරින් නැතුළු පිරිස ෂෙහාන් පවසයි කොවිඩ් වැළඳුණු මන්ත්‍රී හකීම්ගේ ආශ්‍රිතින් දස දෙනෙකු සොයා ගනි පාර්ලිමේන්තුවේ ආශ්‍රිතින් සොයා ගැනීමට සීසීටීවී දර්ශනත් උපයෝගී කරගනි ලොව පුරා කොවිඩ් ආසාදිතින් කෝටි 9 ඉක්මවයි හැම වෙලාවෙම බණපිරිත් ඇහුවට බෞද්ධ රටක් කිව්වට වයසක කෙනෙක්ට කුඩා දරුවෙක්ට අද තනියම පාරේ බහැලා යන්න බෑ මේ තත්ත්වය ඉක්මනින්ම නැති කරනවා ඇමති සරත් වීරසේකර කියයි යාපනයේ විශ්වවිද්‍යාලයේ ස්මාරක ගැටලුව තවත් දිග්ගැස්සෙයි බෞද්ධින වැසසහිත කාලගුණික තත්ත්වය හමුවේ ජලාශය රැසක වාන්දුරුට විවෘත කරයි ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදේ ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල සියලු පාසල් සහ පෙර පාසල් මෙන්ම දිවාසුරකු මධ්‍යස්ථාන හිට සිට විවෘත කිරීමට නියමිතව තිබෙනවා. එෙහිදී ප්‍රාථමික අංශ සහ පෙර පාසල් විවෘත වන්නේ මාස 3කට අධික කාලයකට පසුව වීම විශේෂත්වයක්. නව වසරේ පළමු වාරය සඳහා පාසල් ආරම්භ කිරීම හෙට දින සිදුවනවා. ඒ අනුව හෙට දින බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැරුණු කොට සෙසු පළාත්වල දෙවන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය සඳහා පාසල් ආරම්භ වන අතර ඒත් සමගම පෙර පාසල් දිවාසුරකු මධ්‍යස්ථානද ආරම්භ කිරීමට අවසර හිමිව තිබෙනවා. ඒ අනුව ප්‍රාථමික ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ වන්නේ මාස 3කට පසුව වීම විශේෂත්වයක්. දැන් හෙට උදේ බස්නාහිර පළාතේ හැර සෙසු ප්‍රදේශවල පාසල් විවෘත වෙනවා. මේක කරන්නේ තාමත් පරිස්සමෙන් අපි සකස් කරලා තියෙන වැඩපිළිවෙලක් අනුවයි. ඒ වැඩපිළිවෙලේ ප්‍රධාන ලක්ෂණය තමයි සම්පූර්ණ සැලැස්මක් පමණක් නෙවෙයි. ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධීක්ෂණ පියවරෙන් පියවර ඒක හරියට කරනවාද කියලා වග බලා ගැනීම සඳහා අපි වැඩ කටයුතු සලසලා තියෙනවා. හැම පාසලටම පත් කරලා තියෙනවා විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාසල් කමිටුවක්. ඒකේ ඉන්නවා මහජන සෞඛ්‍ය පරීක්ෂක, ග්‍රාම නිලධාරී, OIC, ඒ පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙක්, පාසලේ සංවර්ධන කමිටුවේ නියෝජිතයෙක්. මේ අයට වගකීම් ඉතාමත් පැහැදිලිව අපි බාර දීලා තිබෙනවා. මේ අතර බස්නාහිර පළාතේ 11 වන ශ්‍රේණියේ සිසුන් සඳහා පමණක් එළමෙන 25 වනදා පාසල් ආරම්භ වන අතර හුදකලා කර ඇති ප්‍රදේශවල එය ක්‍රියාත්මක නොවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර හෙට දින පාසල් ආරම්භ කිරීම උදෙසා ඇතැම් ප්‍රදේශවල පාසල් දෙමෝපියන් විසින් විස බීජ හරණය කිරීමට කටයුතු කළා. මෙතර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ඇතුළු පාර්ශව මෙලෙස සිය අදහස් පළ කළා. අපි දන්නවා දැන් නොවැම්බර් මාස 3 වෙනිදා 3 වෙනි පාසල් වාරයට ආරම්භ කළා. නමුත් මේ පාසල් ආරම්භ කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව සිදුුන්නේ නැහැ. පාසල තුල විෂ බීජාරණ ක්‍රියාවලිය, පාසල තුල සමාජ දුරස්භාවයේ පවත්වාගෙන යාම, පාසල තුල කොවිඩ් ආසාදිතයක් නොවීමට වග බලා ගැනීම. ඉතින් මේ වගේ කාරණා සම්බන්ධයෙන් සමහර ඒවා තියෙනවා වියදම් පාර්ශවයක්. ඒ කියන්නේ දැන් මේවට තනි පාරාශ්‍රික ද්‍රව්‍ය සියලු දේ ගන්න ඕනේ. නමුත් අපි දන්න විදියට නම් පළමු වාරේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කිසිදු මුදල් ප්‍රතිපාදනයක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා දීලා නැහැ. කොවිඩ් ව්‍යාප්තිය දරුණු තත්ත්වයක තමයි එන්නේ. දැන් මේ වෙනකොට පළමු වාරේ පාසල් ආරම්භ කරන අවධියේ කොවිඩ් ව්‍යාප්තිය යම් කිසි විදිහක වැඩි වීමක් තියෙනවා. ඒතර එමනම් ඒකට ගැළපෙන ආකාරයේ ක්‍රියාකාරීත්වයක් තියෙන්න ඕනේ. මේ හඹු පරීක්ෂණ ක්‍රියාවලියෙන් ලබාගත් දත්තයි කොහොමද පාවිච්චි කරන්නේ කියන එක සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධිමත් වැඩපිළිවෙලකට ගිහිල්ලා නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ රජයට මතක් කරනවා අපි පාසල් ආරම්භ කරනවා කියන්නේ තවත් අවදානම් කණ්ඩායමක් අපි නිවෙස් වලින් එලියට ගේනවා. නමුත් ඒක රජය තීරණය කරනවා නම් ඒක කළ යුතුයි කියලා. ඒක කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීම තමයි සෞඛ්‍ය සේවාවේ වෘත්තික විදිහට අපේ වගකීම. මේ රටේ දෙමව්පිය විශ්වාස කරන්නේ ආණ්ඩුවවත් වෙනත් පාර්ශවයක් නෙවෙයි, ඒ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය. ඒ නිසා අපි ඔවුන්ගෙන් ඉල්ලනවා තමන්ගේ පාසල් වලට දරුවෙක් ඇතුළත් කිරීමේ අවදානමක් තියෙනවා කියලා තීරණවා නම් ඒ අවදානම රජයට සහ අධ්‍යාපන අමාත්‍යාංශයට මුල් වරෙන් පවත්වලා පවසලා මේ ක්‍රියාවලිය තමන්ගේ සූදානම උනාට පස්සේ ආරම්භ කරන්නේ.
සමග ජනපාල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. ඒ තමන්ට එළවී ඇති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන්. සමග ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පසුගිය 6 වනදා පාර්ලිමේන්තුවේදී රජයේ වත්මන් වැඩපිළිවෙල සහ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කළා. ජනාධිපති සමාවදන රැල්ලක් පටන් ගත්තා. ඔය රැල්ල එන්නේ මොන පොල් පැලේ කන්නද කියන එකත් අපි හොඳට දන්නවා. මේ ලංකාවේ තියෙන අමුතු නීති රාශියක්. මොකද සර් නෙව්ඩාලෝ කියන්නේ? දන්නවනම් කවුරු කියන්නේ සර් නෙව්ඩාලෝ. දැන් මේ කාලේ ඔබතුමාලා දැනගන්න ඕන ආණ්ඩු පක්ෂය කාටද? මේක යුක්‍රේන් භාෂාවෙන් සර් ෆේල් කියන එක. ලංකාවේ මේ ශාපයට මූලිකවම හේතු වෙච්ච කරුණු කීපයක් තියෙනවා මම මේ කියන්නම්. සර්ගේ පාස්කු කුමන්ත්‍රණේ. ඒ පාපේ අනිවාර්යෙන් පරිසම් දෙනවා මේ රටේ. මුට්ටි දමලා මිනිසුන්ව රවට්ටපු ශාපේ. කැලණියේ නයා පෙන්නලා දාපු ශාපේ. මේ රටේ පරිසම් දෙනවා මේ රටේ දවසක. මෙම ප්‍රකාශයන් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යේ අම්පාරේ පැවති උත්සවයකදී අදහස් පළ කරමින් අවධාරණය කර සිටියේ විපක්ෂයකට සිය කාර්යභාරය මැනවින් අවබෝධ කරගනිමින් දේශපාලනය කිරීමට හැකියාවක් ඇති නමුත් නිර්දය ලෙස රජය සහ තමන් විවේචනය කිරීම හෙළා දකින බවයි. දැන් පාර්ලිමේන්තුවේ දැක්කනේ පහුගිය දවස්වල හරීන්ද්‍ර කවුද හරීන් ෆඩෑන් කියලා මන්ත්‍රීවරේ කතා කරපු විලාස ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. නන්දසේන කියලා බොව් මම නන්දසේන ගෝඨාභය හොඳ නම් ඒවා. හැබැයි ඉතින් නන්දසේන ගෝඨාභයගේ චරිත දෙකක් තියෙනවා. තාමත් සමහර වෙලාවට හාමුදුරුවෝ මට කියනවා අපිට ඕන ජනාධිපති ගෝඨාභය නෙමෙයි අර ආරක්ෂක ලේකම් ගෝඨාභය තමයි ඕන ටිකක් සැරෙන් ඉන්න ඕන කියලා. ඒකත් කරන්න පුළුවන්. ඒ જાතියෙන් එනවනම් මට ඒ જાතියෙන් කරන්නත් පුළුවන්. ඒක පිත්තල හන්දියේ බෝම්බයක් දාලා ප්‍රභාකරන් වැඩ පටන් ගත්තා. හැබැයි ඉතින් මමත් ඒක ඉවර කරේ අන්තිමට අර බල්ලෙක් වගේ හතර ගාතේ දාලා නන්දි කඩල් කලපුවේ උස්සගෙන ආවා. ඊ තත්ත්වයට ගේන්නත් පුළුවන්. ඕන දෙයකට සූදානම් පුළුවන් චරිතයක්. හැබැයි මට අවශ්‍ය ජනතාවට වැඩ කරන්න විපක්ෂයත් දේශපාලනය කරන්න ඕ. හැබැයි මේ ජනතාව බලාපොරොත්තු වෙන සාධාරණ දේශපාලනය ඕන කරන්න. ජනාධිපතිවරයා සිදු කළ මෙම ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා විසින් පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුම හරහා පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපිය පළ කර තිබුණා. එම ලිපිය තුල පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අවධාරණය කර ඇත්තේ මෙම ප්‍රකාශය හරහා තමන්ට ජීවිත තර්ජනයක් එල්ල වී ඇති බවයි. කුමන බලපෑම් අභියෝග එල්ල වුවද වත්මන් රජය සහ පාලනයේ දුර්වලතා මෙන්ම ක්‍රියාකලාපයන් විවේචනය කිරීම කිසිසේත් සමග ජනබලවේගයට සහය දුන් මිලියන 2.8ක ඡන්දදායකින් වෙනුවෙන් කිසිසේත් අත් නොහරින බවයි. මෙම ලිපිය කතානායකවරයා නීතිපතිවරයා කොළඹ විදේශ තානාපති මණ්ඩල ප්‍රධානීන්ට මෙන්ම එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් වෙතද යොමු කිරීමට තමන් කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා වෙත යොමු කළ සිය ලිපියේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ. මේ අතර අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ හරින් ප්‍රනාන්දු මහතාගේ අයිතිය මෙන්ම ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් පැය 24 පුරා පෙනී සිටින බවයි. හරින් ප්‍රනාන්දු මැතිතුමා කරපු කතාව පිළිබඳව අපි දුටුවා වර්තමාන ජනාධිපතිතුමා දැඩි ප්‍රතිචාරයක් දැක්වුවා. මම දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක එතුමා ඒ දක්වපු දැඩි ප්‍රතිචාරය බරපතල ප්‍රකාශයක් හැටියට. මගේ පියාණන් ඇතුළු මේ රටේ දසදහස් ගණනින් ජනතාව ම්ලේච්ඡ ලෙස ඝාතනය කරපු ඒ නීච ත්‍රස්තවාදියාගේ මරණය පිළිබඳව කිසිසේත්ම අපිට ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. නමුත් හරින් ප්‍රනාන්දු මැතිතුමා කියන්නේ ත්‍රස්තවාදියෙක් නෙවෙයි. එතුමා ප්‍රජාතන්ත්‍රවාදියෙක්. හරින් ප්‍රනාන්දු මැතිතුමාට එල්ල වෙන කුමන හෝ තර්ජනයක් වේවා එය අපි දකින්නේ අපටත් මටත් මන්ත්‍රී කණ්ඩායමටත් එල්ල වෙන තර්ජනයක් හැටියටයි. මගේ සහෝදර මන්ත්‍රීතුමාගේ ජීවිත ආරක්ෂා වෙනුවෙන් මම අනිවාර්යෙන්ම පෙනී සිටිනවා කියන එක කියන්නට කැමතියි. ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රම්ප් ජනාධිපතිතුමත් උත්සාහ දරුවා ජනතා මතය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ කෙලසලා තර්ජනෙන් ගර්ජනෙන් දීෂණෙන් ඇමරිකාවේ ජනතාවගේ මතය පාගා දමන. නමුත් සිදුවුනේ කුමක්ද? සිදුවුනේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පක්ෂයේ අය පවා ඔහුට විරුද්ධව ඔහුගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයට විරුද්ධව දැවැන්ත හඬක් නැගුවා. ඒ නිසා අපේ රට තුල තර්ජනයට, ගර්ජනයට, භීෂණයට, ප්‍රචණ්ඩත්වයට, ඒ වගේම ම්ලේච්ඡත්වයට මේ ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවේ කිසිම ඉඩක් නැතේ කියන එක මම කියන්නට කැමතියි. මේ සම්බන්ධයෙන් අද දින පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ද අදහස් පළ කළා. ජනාධිපතිතුමා විශේෂයෙන්ම මේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ගැන සඳහන් කරනවා. මොකද්ද හරින් ප්‍රනාන්දු එතුමගේ පළවෙනි නමද මොකද්ද පාවිච්චි කළා කියලා මොකද්ද කතාවක් කියනවා. ඒක කතාව ප්‍රකාශ කරපු විදිහට පෙවෙන එක අසතුටක් තියෙනවා කියලා. හරින් ප්‍රනාන්දු මැතිතුමා පොලිස්පතිට ලියුමක් යවා තිබෙනවා ඔහුගේ ආරක්ෂාව පිළිබඳව අපේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. හරින් ප්‍රනාන්දු මැතිතුමාගේ නිදහස
සම්පූර්ණයෙන්ම තහවුරු කරන්න කියලා. හරින් ප්‍රනාන්දු කියන්නේ මෙරටේ පාස්කු විරිදා ප්‍රහාරය සිදු වෙද්දී තමන්ගේ තාත්තා ප්‍රහාරයක් සිදු වෙනවා පල්ලියට යන්න එපා කියලා කිව්වහම ගෙදර හැංගිලා ඉඳලා 300කගේ ජීවිත බිලි වෙලා 500කට වඩා වැඩි ජන කොට්ටාසයක් තුවාල වෙද්දී ඒක බලන් හිටපු පුද්ගලයා. එතකොට මේ බලන් හිටපු පුද්ගලයා මේ රටට ඒදා කරපු සාපය වහගන්න පාර්ලිමේන්තුව තුල ප්‍රකාශයක් කරනවා. සාපයක් පිළිබඳව ඒ හින්දා ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුළ ගැබ් වෙලා තියෙන්නේ රටට සාපේ වුණේ හරින් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායම මිසක් මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු අපේ කණ්ඩායම නෙවෙයි කියන කාරණාව. ඉතින් හරින් ප්‍රනාන්දු හිතනවා නම් ඒක යාට තර්ජනයක් කියලා. මම හිතන්නේ හරින් ප්‍රනාන්දු කොයිතරම් බයද කියන කාරණාව අපිට පේනවා. ඔහු නියෝජනය කරන මතය සහ අදහස ප්‍රකාශ කළා තිබෙනවා. ඉතින් ඒකට රජයේ නායකයන් කලබල විය යුතු නැහැ. මොකද මම හිතන්නේ පරිණත දේශපාලන නායකයෝ හැම විටම විරුද්ධ පක්ෂයේ අදහස් තමන්ට එකඟ නොවන මත ප්‍රකාශ කරපුවම ඒවායේ යථාර්ථය අරගෙන තමන් නිවැරදි වෙන්න උත්සාහ කරනවා. ඒ නිසා මමත් විශ්වාස කරන්නේ ජනාධිපතිතුමාවත් ආණ්ඩුවේ වෙන කවුරුවත්වත් හරින් ප්‍රනාන්දු මහතාගේ කතාවට කලබල විය යුතු නැහැ. එයින් යම් පාඩමක් ඉගෙනගෙන නිවැරදි වෙන්න උත්සාහ කරනවා නම් ඒකයි හොඳ. කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකේ මහතා සමීපව ඇසුරු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10කට ආසන පිරිසක් දැනුවත් කිරීමට කටයුතු කළ බව පාර්ලිමේන්තුවේ වේතුදාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඇය තහවුරු වී ඇත්තේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකිම් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අද දින තහවුරු වුණා. තමන් අද දිනේදී කොවිඩ් 19 ආසාදිතෙකු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකිම් මහතා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබුණා. තමන් සමග මීටර් දින 10කට පෙර සමීප වැසුරු කළ පුත්කලින් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව කටයුතු කරන ලෙසයි රවුෆ් හකිම් මන්ත්‍රීවරයා සිය ට්විටර් පණිවිඩයෙන් ඉල්ලා සිටින්නේ. එසේම තමන් අද දින නිරෝධායන සඳහා යොමු වන බවද එහි දන්වා තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකිම් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් හඳුනා ගැනීමට කටයුතු කරන බව අපකල විමසීමකදී පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනන්දු මහතා ප්‍රකාශ කළා. රවුෆ් හකිම් මන්ත්‍රීවරයා පසුගිය ජනවාරි මාස 5 වන දින පාර්ලිමේන්තු සභාවාරියටද පැමිණ තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ ආරක්ෂිත කැමරා දර්ශනය උපයෝගී කර ගනිමින් හකිම් මන්ත්‍රීවරයා එදින සමීපව ඇසුරු කළ පුත්කලින් හඳුනා ගැනීමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනන්දු මහතා සඳහන් කළේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක තරතා අතුකොරල ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් 19 ආසාදනය වූ රවුෆ් හකිම් මන්ත්‍රීවරයා පසුගිය ජනවාරි මාස 5 වන දින සමීපව ඇසුරු කර ඇති බවට ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් හඳුනාගත් බවත් මේ වන විට එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇති බවත් පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනන්දු මහතා ප්‍රකාශ කළා. සෞඛ්‍යංශවල සහය ලබා ගනිමින් එළඹෙන සතිය තුළ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ PCR සහ ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමටත් නියමිතයි. ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් ලෙස තහවුරු වී ඇති අතර පළමු වරට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වුණා. ඔහු මේ වන විට හික්කඩුව ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලැබමින් සිටින අතර අද දිනේ සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කර තිබුණේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි. නාවලපිටියේ නගර මැදියේ පිහිටි මූල්‍ය රක්ෂණ ආයතනයක ශාඛාවක පුත්කලින් 5 දිනකට කොවිඩ් 19 වෛරසය ආසාදිත වීම හේතුවෙන් එම මූල්‍ය රක්ෂණ ආයතන ශාඛාව තාවකාලික වසදමා එම ආසාදිතින් 5 දෙනාගේ ළඟම ආශ්‍රිතින් 50 දෙනෙකුට ආසන පිරිසක් ස්වයං නිරෝධහනට යොමු කළ බව පස්පාකී කොරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක NSK වික්‍රමගේ මහතා ප්‍රකාශ කළා. මෙතර සබරගමු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කරන පුත්කලින් සිවුදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව සබරගමු පළාත් වෛද්‍ය අධ්‍යක්ෂ කපිල කන්නංකර මහතා ප්‍රකාශ කළා. ජනවාරි මාස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ETI ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් සිවුදෙනා කොළඹ සහ කළුතර පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් වෙත යොමු කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ PCR පරීක්ෂණ වලින් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවයි. ETI ආයතනයේ සිදු වූ මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය පසුගිය සිකුරාදා පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ ගල්කිස්ස, ඕපනායක, කත්තන්කුඩි සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. එත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 229ක් දක්වා ඉහළ ගියා.
ඊ දිනෙදී මෙරටින් COVID-19 නව ආසාදිතයින් 535 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. එම පුත්කලින් සිරු දෙනම දේශීය වශයෙන් හඳුනාගත් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. වෙනත් දිනවලදී මෙන්ම ඊ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 148ක්. ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊ දින ආසාදිතයින් 111ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 64ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 212 දෙනා වාර්තා වී තිබුණේ दिवेने सिसु दिस्ट्रिक्क बलें समस्त गोलीय कोविड आसादितीन की संख्या अद कोटि नवय इग्मवा गोस्तेबेनवा लोवपुरा सिदुवेती कोविड मरण संख्या 19,37,894क लोव वेडिम कोविड बलपैमट लक्वी एती अमेरिकावे वैरस व्याप्तिय तवदुरटत इहले यमिन पवतिनवा मेवन विट सतिपता वार्तावन कोविड मरण संख्या वेनत दिनवलट वडा इहले गोस्तेति बबाई एरट सौख्यांश पवसन्ने अमेरिकावेन गेवनु पै 24 दी आसादितीन 249,519क वार्ता वी एती अतर सिदुवेती कोविड मरण संख्या 3,200 35ක් වෙන අපවිත දැන් ලැබුණු පුවතක් හෙට උදෑසන 5 සිට කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රෑන්ඩ් පාස් මාලිගාවත්ත දෙමිටගොඩ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල වැලිකඩමුල්ල කිරිබත්ගොඩ හුණුපිටිය උතුරු ග්‍රාම නිලධාරී වසම මීගමුව පොලිස් වසමේ තල්දුව ග්‍රාම නිලධාරී වසමේ MC නිවාස යෝජනා ක්‍රමය හුදකලා භවින් ඉවත් කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා මෙතර බොරැල්ල පොලිස් වසමේ ගෝතමීපුර නිවාස යෝජනා ක්‍රමය ගෝතමීපුර 24 වත්ත සහ 78 වත්ත යන ප්‍රදේශ මේ මොහොතේ සිට හුදකලා කිරීමටත් එම මධ්‍යස්ථානය තීරණය කළා මහා පරිමාණ හා කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ ගැටලු විසඳීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ භාර ආරක්ෂක මාත්‍ය ඩිබි හේරත් මහතාට උපදෙස් ලබා දී තිබෙනවා අන්තර්ජාල සූම් තාක්ෂණය ඔස්සේ මහා පරිමාණ සහ කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදක සංගම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සමග සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ මහා පරිමාණ සහ කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකින්ගේ ගැටලු විසඳීමට කටයුතු කරන බවයි. අභිජනන සතිකුගේ මිල රුපියල් 220 සිට රුපියල් 175 දක්වා පහළ දැමීම වසරකට ගෙන්වන මව් සතුන් සංඛ්‍යාව 80,000කට සීමා කිරීම සත්තු ආහාර මිලදී ගැනීම සහ ගබඩා කිරීමේ ණය සහන ලබා ගැනීම නීතියට පටහැනි අභිජනන මැදිස්ථාන තුනක කටයුතු නැවැත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් බිත්තර නිෂ්පාදකින්ගේ සංගම්වල අධ්‍යක්ෂ මණ්ඩලය මෙහිදී අග්‍රාමාත්‍යවරයාට යොමු කළා. අදාළ ණයසහන පහසුකම් ලබා දීමේ කටයුතු සඳහා ඒ මොහොතේම නිලධාරීන් දැනුවත් කළ අග්‍රාමාත්‍යවරයා අනිකුත් ගැටලු निराකරණය කරන ලෙස රාජ්‍ය මාත්‍ය ඩීබී හේරත් මහතාට උපදෙස් ලබා දුන්නා. මෙරට සියලු දෙනාට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම තම කාර්යභාරයේ බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින්. අඩු ආදායම් ලාභී දරුවන්ට අභ්‍යාස පොත් බෙදා දීමේ වැඩසටහනක් අද කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ මහජන ආරක්ෂක අමාත්‍ය රිය අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද මහනුකාන්තාවකවත් අද තනියෙන් යන්න බෑ. ඒ වගේම අවුරුදු 10ක 12ක පුංචි ගෑනු දරුවෙක්ට පිරිමි දරුවෙකුට අතරමං වෙලාවත් අද ආරක්ෂක තැනක් නැහැ මේ රටේ. නමුත් අපේ රටට අපි කියනවා ධර්මද්වීපය කියලා. අපි උදේටත් පිරිත් අහලා නැගිටින්නේ, රැටත් නිින්ද යනකොට අපි පිරිත් අහනවා, ඒ අතරමඟදී අපි බණ අහනවා. නමුත් අපේ ධර්මද්වීපයේ අපේ තත්ත්වය ඒකයි. නමුත් සිංගප්පූරුවේ කාන්තාවකට රෑ 12ට වුණත් ටැක්සි එක නැගලා යන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් සිංගප්පූරුවේ තියෙනවා නම් ඇයි අපේ රටේ කරන්න බැරි? ඒ රටේ කරන්න පුළුවන්. ඒක අමාරු වැඩක්. ඒ අමාරු වැඩේ කරන්න තමයි අද මට ජනාධිපතිතුමා මේ කාර්යභාරය බාර දීලා තියෙන්නේ. ඒ වගේම තමයි බාල පරම්පරාව අපිට බේර ගන්න තියෙන විශාලම බාධකේ තමයි මේ මත් උදුර පළවෙනි එක තමයි භෞතික වශයෙන් රටට ඇතුළට එන මත්ද්‍රව්‍ය අපි පුළුවන් තරමක් අත්තරින් ගොඩ ගන්න. දෙවෙනි එක තමයි ජාත්‍යන්තර පාසල ඇතුළුව සීලු පාසලවල අනිවාර්යයෙන්ම මේ මත් උදුරු සම්බන්ධයෙන් කොමිටිය අපිපත් කරනවා. තුන්වෙනි එක තමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අයව අපි ඊට පස්සේ බන්ධනාකාරගත කරන්නේ. අපි වොන්ව අනිවාර්යයෙන්ම පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලට යනවා. ඒක මොන දේශපාලනයේ අවුතෙක් වෙන්න පුළුවන්, මොන ධනවත් එක්කෙනෙක්ගේ පුතෙක් වෙන්න පුළුවන්, මොකද ඒ සියලු දෙනාටම අනිවාර්යයෙන්ම පුනරුත්ථාපන ස්ථාන වලට යවලා වෘත්තිය පුරව අපි පුනවල ආදෙනවා. ඒ ඇබ්බැහි වලට පමණයි. නමුත් තරයි කාලයට ජාමාරම් කාලයට සහ මේක අලග කරන්නයි ඔවුන්ට දැඩි ජනවත් දෙනවා. ග්‍රෑම් දෙකක් හෝ ග්‍රෑම් දෙකට වඩා හෙරොයින් ලබා ගන්න ළඟට පා ගන්න, එහෙම නැත්නම් විකුණන
කෙනෙක්ට අනිවාර්යයෙන්ම වැරදි කර වුණොත් දෙන්නේ මරණීය දඬුවම්. ඔය ජීවිතාන්තයෙන් දඬුවම් දඬුවම්. කොරෝනා තත්ත්වයේ ඇතිවීමට පෙර දවසකට බස්නාහිර පළාතේ 1000කට අධික සක්කරුවම් පිරිසක් මද්රව්‍ය සම්බන්ධයෙන් අතරණු ගත. නමුත් බන්ධනාගාර තදබදයත් ඒ වගේම ඇතිවිච්ච කොවිඩ් වසංග තත්ත්වයත් තුළ යම් පාලනයක් ඇතුව තමයි අපිට කරන්න සිද්ධ වුණේ බන්ධනාගාර තුළ තදබදයක් ඇති වෙන නිසා. කොරෝනා තත්ත්වයේ පාලනය වීමත් එක්ක නැවත වතාවක් මද්රව්‍ය විලවඳ වැටලීම් පෙර පරිදිම සිදු කරන්න අපි කටයුතු කරනවා. අත්නඩුගත්තු මද්රව්‍ය තොග විනාශ කිරීම සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අපේ අමාත්‍යංශ ලේකම්තුමාගේ මෙදිහත්වීම මත පොලිස් පොත්තුමා විසින් අත්‍යවශ්‍ය දැන් කටයුතු සූදානම් කිරීම පවතිනවා. රජ රස පරීක්ෂකගේ පරීක්ෂා සඳහා ඒ සාම්පල් ලැබීමෙන් පස්සේ තහවුරු කර जनता विमुक्ति प्रधान महिंद्रपक्ष महिंद्रपक्ष प्रसिद्ध आंडेपाय महिंद महत्य पौर गणवाणी पौर गण हमंत्र हमंत्र किसी कथा भाग එක මතකක් නැහැ ඒක අවුලක් නැහැ කියලා තියලා දිනවා දැන් මොකද හම්බන්තොටවරය ගන්න එක නෙමෙයි දැන් ප්‍රශ්නේ මොකද්ද අපිට තියෙන වටිනා ජැටි වෙච්ච කොළඹවරය නැගෙන ජැටිය දැන් දෙන්න හදනවා ඉන්දියාවේ අදානි සමාගම දැන් රයිල්ට වැඩනස මොකද්ද රනිල් වගේමයි ඒක අපි කිව්ව රනිල් දිනුම් කියලා මේකේ රනිල් වගේමයි ණයකව ගන්න දරුණාම අතේ සල්ලි නැතුණාම ඩොලර් නැතුණාම විකුණන්නේ ඇයි මොකද හේතුව ඉතින් දැන් රුපියල් ප්‍රශ්නයක් ආවොත් ආණ්ඩුවට මේක හොඳ නැති වුණාට අච්චු ගහන්න පුළුවන් නේ සල්ලි නේද දැන් පහුගිය කාලෙත් ගිය අවුරුද්දේ රුපියල් බිලියන 650ක් जीवनोपाय संवर्धने කාන්තා ව්‍යවසායකයන් දියුණු කිරීමට අවශ්‍ය තරුණ තරුණියන් හඳුනාගෙන ඔවුන්ට ව්‍යවසායකත්ව දැනුම සහ මූල්‍ය සාක්ෂරතාවයේ ලබා දෙන ලෙසට ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අරලියගහ මන්ත්‍රී පැවති වැඩසටහනකට එක්වෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. 2021 අයවැය තුලින් යෝජනා කර ඇති ජීවනෝපාය සංවර්ධනයේ සහ කාන්තා ව්‍යවසායකයන් දියුණු කිරීමට අවශ්‍ය තරුණ තරුණීන් හඳුනාගෙන ඔවුන්ට ව්‍යවසායකත්ව දැනුම සහ මූල්‍ය සාක්ෂරතාව ලබා දෙන්නයි ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ගම සමග පිළිසඳරක් තුලින් වැඩ සමග යලිගමට 2021 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ වැඩ සටහනට අදාළව ග්‍රාමීය මට්ටමේ තරුණ තරුණියන් වෙනුවෙන් නව ජීවනෝපාය මාර්ග ඇති කිරීමේදී විශේෂ කාර්යභාරයක් පැවරී ඇත්තේ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන්ට බවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා. තරුණ තරුණියන්ට නව ව්‍යාපාර අවස්ථා හඳුන්වා දීමේදී ව්‍යාපාර දියුණු කිරීමට මෙන්ම ව්‍යාපාර පවත්වාගෙන යාමට අවශ්‍ය උපදේශන සේවා ග්‍රාමීය මට්ටමින් ලබා දීමට කටයුතු කළ යුතු බවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ග්‍රාමීය ජනතාවගේ මූලික යටිතල පහසුකම් ලබා දීම මෙන්ම ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීම මගින් දෙලින්දුකම තුරන් කිරීම එම ජනතාවගේ ආර්ථිකය සවිමත් කිරීම මෙවර අයවැයේ ප්‍රමුඛතම අරමුණ බවද ඒ මහතා අවධාරණය කර තිබෙනවා. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් PCR ඇන්ටිජන් කරන්න යන මුදලට වඩා අඩු මුදලක මූලිකව ඉන්ජෙක්ෂන් ලක්ෂ 5ක් තියෙනවා නම් මේ රටේ දැනට කොවිඩ් වැළඳිච්ච කට්ටියට इंजेक्शन लबा दिन अतरे ලංකාවට ඇතුල් වෙන සියලු දෙනාට ඉන්ජෙක්ෂන් එක දීලා ඇතුල් වෙන ක්‍රමයක් හදාගත්තා නම් බොහෝ දුරට මේක පාලනය කරගන්න පුළුවන්. ආණ්ඩුවේ තිබ්බ වැඩසටහන තමයි අර පැණිය බොන එක. අපි හැබැයි ආණ්ඩුවට කිව්වා පිට රටින් අපිට අවශ්‍ය කරන එන්නත් ටික ලබා දෙන්න අපේ ජනතාවට වැඩ කරන්න කියලා. මොකද අනිත් රටවල් ලෝකේ ඒ ජනතාවට අවශ්‍ය කරන එන්නත් ටික ලබා දෙන්න ගිවිසුම් ගහලා ඉවරයි. ආණ්ඩුවත් බලන කොහොම හරි ජැටිය විකුණන්න ආණ්ඩුවෙන් අපිට පැණිය පෙන්නනවා සජිත් අපිට මිනිය පෙන්නනවා
පැණිය ගැනයි මිනිය ගැනයි සාකච්ඡාවක් දාලා හොරෙන්ම ජටිය දෙන්න තමයි ආණ්ඩුව කල්පනා කරලා තියෙන්නේ. ඉන්දිය විදේශ අමාත්‍යවරයාවිල බලපෑම් කරන්නේ ඒකට. දැන් මේ කොරෝනා තත්ත්වය නිසා හැම දෙයක්ම එක තැනක නතර කරලා කාලයත් එක්ක සටනකට යන්න අපිට අවකාශයක් නැහැ. ඒ හින්දා රටක් ලෝකයක් සාමාන්‍යකරණයක් විය යුතුයි. මේ පවතින අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩේම සඳහා ආණ්ඩුවට ජාතික විසඳුමක් ඕනේ. හැබැයි ආණ්ඩුව එහෙම කරන්නේ නැහැ. ඒ නිසා සමගි ජන බල වේගය ඇටියට අපි කියනවා 2021 අවුරුද්ද ඉතාමත් අසීරු අවුරුද්දක්. ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බ්‍රහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාවය එහි උපරිම අගයට ළඟාවීම හේතුවෙන් ඊට අයත් වාන් දුරුඩු 10ම විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම වාන් දුරුඩු 10න් තත්පරයට ඝන අඩි 1650ක ජල ධාරිතාවක් අඹන්ගඟ ඔස්සේ මහවැලි ගඟට මුදා හැරෙනවා. එමගින් මහවැලි ගඟේ ජල ධාරිතාව ඉහළ යන අතර මේ හේතුවෙන් මහවැලි ගඟ ආශ්‍රිතව ජීවත් වන ජනතාව වඩා සැලකිලිමත් විය යුතු බවයි ජලාශ භාර ඉංජිනේරු කාර්යාලය පවසන්නේ. මේ අතර තබ්බෝව ජලාශයේ වාන් දුරුඩු 4ක්ද ඊයේ රාත්‍රියේ සිට විවෘත කර තිබුණා. මඩකලපුව දිස්ත්‍රික්කයේද වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වී ඇති අතර එම දිස්ත්‍රික්කයේ වැව්වල ජල ධාරිතාව ඉහළ යාම හේතුවෙන් නවක වැවේ වාන් දුරුඩු 2ක්ද විවෘත කර තිබෙනවා. විශේෂම මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි සහිත තත්ත්වයන් තුරු සහ එකම නැගෙනහිර සහ මධ්‍යම කඳුකරය ඇතුළුම ප්‍රදේශවලට බලපෑමක් ලක්විය හැකි බව කාලගුණ වාර්තාණු පෙනියනවා. විශේෂයෙන් දීවර හා නාවික කටයුතු වල යෙදෙන ජනතාව තාමත්ම විමසිලිමත් විය යුතු වෙනවා. උත්තරම සිට කංකසන්තුරේ හරහා ත්‍රිකුණාමලේ දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදේ සුළං තත්ත්වයේ ශීඝ්‍ර වැඩිවීමක් පැටිකිළුම 70ක් තරම් තද සුළං සහිත තත්ත්වයන් සිළුම් ජනතාවගෙන් ඉලා සිටිනවා. කඳුකර ප්‍රදේශවල සිටින ජනතාවගෙන් නායම් ලක්ෂණ පිළිබඳ දැඩි විමසිලෙන් පසුවීම ඉතාමත් වැදගත් වෙනවා. ඕනෑම අවස්ථාවක 1117 දුරකථන අංකයේ විවෘතයි භාෂාත්‍රිත්වයෙන්ම. යාපනයේ විශ්වවිද්‍යාලය තුල පිහිටි ස්මාරකයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගියදා යාපනයේ විශ්වවිද්‍යාලය අසල හටගත් නොසන්සුන්කාරී තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීමට ආරක්ෂක අංශ ඊයේ දින සමත් වූ අතර මෙවන විට එම විශ්වවිද්‍යාල සිසුන් විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර ඊට සහාය පළ කරමින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව හෙට දින හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම්ින් සිටින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. යාපනය විශ්වවිද්‍යාල සිසුන් විසින් යාපනය විශ්වවිද්‍යාලය තුළ 2018 වසරේදී ඉදිකළ මුල්ලි වයිකාල් සැමරුම් ස්මාරකය බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් ඉවත් කිරීමට එහි පාලන අධිකාරිය කටයුතු කිරීමත් සමග ඊට විරෝධය පළ කරමින් පසුගිය 8 වනදා රාත්‍රියේ සිට පසුදා උදෑසන වන තෙක්ම විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු ප්‍රදේශවාසීන් මෙන්ම දේශපාලඥයින් නොසන්සුන්කාරී ලෙස උද්ඝෝෂණයක නිරත වුණා. ඊයේ දින එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කළේ විශ්වවිද්‍යාලය තුල ඉදිකළ එම ස්මාරකය අනවසර ඉදිකිරීමක් බැවින් එය කඩා ඉවත් කිරීමට පාලනාධිකාරිය තීරණය කළ බවයි. ඊයේ දින හටගත් නොසන්සුන්කාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර පසුව සිසුන් පිරිසක් විසින් විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට ඊටරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කරනු ලැබුවා. මේ අතර එලෙස උපවාසයේ නිරත වන සිසුන් මුණ ගැසීමට අද දමිළ දේශපාලඥයින් පිරිසක් එම ස්ථානයට පැමිණියා. මේ ස්මාරකයේ කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් අපිත් ගොඩක් කනගාටු වෙනවා. මම උපකුලපතිතුමා සමග සාකච්ඡා කළා. ඔහු කිව්වා අනිවාර්යෙන්ම මෙය නීත්‍යානුකූලව ඉදිකිරීමට තමා මුල්වන බව. කැබිනට් අනුමැතිය අරගෙන මේක යලි හදනවා කියලයි ඔහු කිව්වේ. මේ අතර මෙම සිදුවීම මුල් කරගනිමින් හෙට දින උතුරු නැගෙනහිර ප්‍රදේශවල හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උතුරු නැගෙනහිර ජනතාව තීරණය කර තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළා. ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට විශාල අගෞරවයක්
ලබා දීලා තියෙනවා කියලා මම හිතනවා. යුද්ධය අපිට අවද කරන්න ඕන. ඒ තර්කයක් නෑ, වචන දෙකක් නෑ. මොකද මේ යුද්ධය උනේ වෙන රටක සමග නෙවෙයි, අභ්‍යන්තර ප්‍රශ්නයක්. එහෙමනම් ඒක දෙපැත්ත වෙන්න ඕන. ඒ උතුර පළාත පුරාම අපි දකිනවා ස්මාර්ග ඕනතරම් තියෙනවා. තෝක උස්සගෙන, තෝක පෙන්නගෙන, අපි පෙන්නගෙන ස්මාර්ග යාපනේ, මුල්ලදීවුලේ, පවුනියාව, මන්නාරම, කිල්නච්චි එමෙතරම් තියෙනවා. අපි දකිනවා. ඒ වගේම දකුණේ බලනකොට ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ, වායුමි විශ්වවිද්‍යාලයේ, ඇතුළු විශ්වවිද්‍යාලය තුල ජනතා විද්‍ය ප්‍රබුණ ඒ කාලේ සන්නද අරගල කරපු ජනතා විද්‍ය ප්‍රබුණ විරුවන් පිළිබඳව ස්මාර්ග ඕනතරම් තියෙනවා. ඉතින් ඇයි එක පැත්තකට විතරක් එක නීතියක්? ත්‍රිකුණාමලයේ කල්ලරාව ප්‍රදේශයේ දීවර ගම්මානයක ජීවත් වන ජනතාව තමන්ට එම ප්‍රදේශයේ ජීවත් වීමට ඉඩ පහසුකම් නොමැතිකම හේතුවෙන් අසරණ වී ඇති පුවතක් අපට වාර්තා වුණා. වසර 30ක් පුරාවට ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ගොදුරු වූ ගම්මානයක් වන ත්‍රිකුණාමලය මායිමේ පිහිටා තිබෙන කල්ලරාව දීවර ගම්මානය යුද සමයේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයට නිරන්තරයෙන්ම ලක් වූ ගම්මානයක්. මෙම ගම්මානයේ ජීවත් වන ජනතාව ගම්මානය හැර නොගිය අතර සුනාමි ව්‍යසනයෙන්ද ගම්මානය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා. සුනාමි ව්‍යසනයෙන් පසු රාජ්‍ය ආයතන සහ පෞද්ගලික සමාගම් විසින් මෙම ගම්මානයේ ජනතාව සඳහා පර්චස් 20ක භූමි ප්‍රමාණයක නිවසක් සාදා ගැනීමට අවසර ලබා දී තිබුණත් මේ වන විට එම ගම්මානයේ පවුල් සංඛ්‍යාව ඉහළ ගොස් තිබීම නිසා මෙම ජනතාවට තම ගම්මානය තුලම ජීවත් වීමට ඉඩකඩ නොමැති බවයි ඔවුන් පවසන්නේ. අපිට ඇත්තටම කිව්වොත් ඉන්න තැනක් කොටින්ම නැහැ. අපේ තාත්තලාට ගෙවල් තියෙනවා. යාළට සුනාමියෙන් හම්බෙච්ච ගෙවල් තියෙනවා. ඒකෙත් මමයි අයියයි බැඳලා ඒ ගේ ඇස්සේ තමයි ඉන්නේ. පවුල් දෙක තුනකට එකට ජීවත් වෙන්න අමාරු. අපේ දෙමව්පියන්ගේ තියෙන ඉඩම් වලින් අපිට අක්කර භාගයක් හරි දෙන්න කියලා අපි ඉල්ලන්නේ. අපේ ගෙවල් තියෙනේවලත් සුනාමි ඔය සුලි සුලං කුණාටු ආපම ඒවා කඩාගෙන වැටෙනවා. ඒවා ඇස්සේ ඉන්නේ බොහොම අමාරුයෙන් බයෙන් ඉන්නේ මේ චූටි දරුවොත් අපි තියාගෙන. සුනාමියෙන් අපි ගිහිල්ලා කඳුරු ගත කරලා ඊට පස්සේ රාජ්‍ය නවන සංවිධානය රාජ්‍ය සංවිධානය වුණත් අපිට නිවාස සාදන සුනාමි ගයක් කියලා එකක් හදලා දුන්නා. පොඩි පොඩි මේ පර්චේස් 20ක ගම් මේ ඉදමකට අපිට මෙදිහත් වෙන්න වුණා. ඒ ඉදම ඒ ගේ ගන්න නිසා. නමුත් මේ දැන් කාලය ගෙවිලා ගිහිල්ලා අපිට මේ දැන් එක ගේ ඇතුලේ පොඩි ගේ ඇතුලේ පවුල් 3-4ක් ඉන්න වෙලා තියෙනවා. කොළඹ ඉඳලා ආපු ලොකු ලොකු මහත්තුරු එක එක තැන් වලින් එක එක මේ විදිහේ ඇවිල්ලිවල ලොකු ලොකු ඉඩම් අල්ලගෙන නොයෙකුත් දේවල් කරනවා. ජීවත් වෙන්නේ පර්චේස් 20 දුන්නු ඉදමේ ගෙදර තමයි සුනාමියෙන් තමයි දුන්නේ ගෙදර. ඒ ගෙදරත් ඉන්න බැහැ දැන් මුදුන් පිටියේ පුපුරලා අපි ඇත්තට මුහුණක් ආවොත් තිරියයි ස්කෝල් හරි කොහේ හරි ස්කෝලකට පල්ලියකට යනවා කියන්න දුකයි. මට ඇත්තටම හදාගන්න පිටියක් නෑ. මගේ මුදුන් පෙච්චිය පුපුරලා මට මම ඉල්ලන්නේ මට ඒක හරි හදලා දෙන්න. මේ අම්මා තාත්තගේ තිබුණා ඉඩම් අක්කලා භාගයක් හරි අපිට ලබා දෙන්න. මොකද දර තුන් දෙනා කහද බඳලා ඉන්න එක දුවේ ඉන්න තැනක් නෑ. මෙම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ දෙහිවර කර්මාන්තයයි. මෙම දිහිවර ගම්මානයේ දිහිවරයින් ඉල්ලා සිටින්නේ තම දෙමව්පියන්ට හිමි ඉඩම්වල නිවසක් සාදා ගැනීමට තමන්ට අක්කර කාලක පමණ හෝ භූමියක අවසර ලබා දෙන ලෙසයි. යුද වාතාවරණයේ සහ සුනාමි ව්‍යසනයෙන්ද අසරණ වූ මෙම ජනතාව තමන්ට සාධාරණ්‍ය ඉටු කර දෙනු ඇතැයි බලාපොරොත්තු දැස් දල්වා සිටිනවා. මීගමු රෝහලට අඩුපාඩුවක් පැවති හෘද රෝග ඒකකයේ ජනතා ඉදිරිපත් කිරීම පසුගියදා සිදු කෙරුණා. ඒ අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනන්දු පුල්ලි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිංහරාජ රක්ෂිතයට අයත් ප්‍රදේශයක නීති විරෝධී ලෙස දැව ජාවාරමේ නිරත වූ සැකකරුවෙක් අගලවත්ත අඩවි වනජීවී කාර්යාල නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙහිදී දැව පැටවූ ලොරි රථයක්ද සිය බහරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. නිට්ටඹු ගිරියුල්ල ප්‍රධාන මාර්ගයේ මීරිකම ප්‍රදේශයේදී සිදු වූ රියානතුරකින් මොරටුව විල්ලෝරවත්ත සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරවාසි මහියංගනේ විමලසාර ස්වාමින් වහන්සේ අපවත් වී තිබෙනවා. මෝටර රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. මාතර දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථාන සඳහා විෂ බීජ හරණ දියර බෙදා දීම මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදී සිදු කෙරුණා. ඒ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය.
දේශීය බැංකු ශාස්ත්‍රය තුළ අද්විතීය සන්නාමයක් සනිටුහන් කරමින් ලංකා බැංකුව බලාපොරොත්තු රැසක් සහිතව 2020 වසරට පා තබනු ලැබුවා. කෙසේ වෙතත් COVID-19 වසංගත තත්ත්වය තුළ අඛණ්ඩව සේවාවන් සැපයීම සඳහා නව උපාය මාර්ගයක සැලසුම් අනුගමනය කිරීමට ලංකා බැංකුවට සිදු වුණා. නමුත් ලංකා බැංකුව තමන් සතු පරිණත මානව සම්පත් උපයෝගී කර ගනිමින් දේශීය ආර්ථික සංවර්ධනයට දායකත්වය සපයමින් නව වසරට සාර්ථකව මුහුණ දෙන්නට මේ වන විට සමත්ව තිබෙනවා. වසරේ අගභාගයේදී අරමුදල් අවශ්‍යතා සැපයීමෙන් එහා ගිය ලංකා බැංකුව ජාතියේ බැංකු කරුවාගේ භූමිකාවෙන් පියවරෙන් පියවර ඔබට ගොස් බස්නාහිර පළාතේත් පිටත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දැනුවත් කිරීමේ වැඩමුළු රාශියක්ද ඊට සමගාමීව සංවිධානය කර තිබුණා. ඒ අනුව ලොව ප්‍රධානතම බැංකු දහස අතරට පත් වූ ලංකා බැංකුව ද බැංක සංගරාව මගින් දිවයිනේ අංක 1 බැංකු සන්නාමය බවට නම් කිරීමද ලංකා බැංකුව ලද විශිෂ්ට ජයග්‍රහණයක් වනවා. අලුත් වසරකට පා තබන වෙලාවේ අපි හිතුවා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා පසුගිය වසරේ අභියෝග හමුවේ ඉතාම ශක්තිමත් බැංකුවක් ලෙස මුහුණ දුන් ආකාරයත් 2021 වර්ෂයේ සඳහා අපේ අවධානය සහ හඳුනාගත් ප්‍රමුඛතාවයන් පිළිබඳ යම්කිසි පැහැදිලි කිරීමක් කිරීමට ඔබ දන්නවා රජයේ අලුත් වැඩපිළිවෙල තියෙනවා මේ සූර්ය බලශක්තිය වර්ධනය කිරීම සඳහා වහල මත සූර්ය කෝෂ ඒ බලය ලබා ගැනීම වැඩපිළිවෙල අපි ගිය අවුරුද්දේ 104ක පොලි ප්‍රතිශතය යටතේ 1 බිලියන් ණය අපි ජනතාව අතර බෙදලා දුන්නා 1334 දෙනෙකුට අපි මේ ණය මුදල් ලබා දීලා තිබෙනවා කියන එක සතුටෙන් කියන්න කැමතියි. දැන් මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ වෙනකොට 2.7 බිලියන් ඩොලර්ස් ඉන්වර් රෙමිටන්සස් ටාගට් එකක් ඇචීව් කරා. ඉතින් මේ ටාගට් එක ඇත්තටම ගිය අවුරුද්දේ 2019ට වඩා ඇචීව්මන්ට් එකක්. ඒත් සමගින් සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුළින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.